අයුබෝවන් හිතවතුනි සුබ දවසක් ඔබ හැමතෙම අදත් අපි සුපුරුදු පරිදි අඳුරෙන් එළියට වැඩසටහනක් එක්ක එකතු වෙන්නටයි දැන් මේ සූදානම්. ඒ අතරේදී අපි විශේෂයෙන්ම සඳහන් කළ යුතු වෙනවා මේ වැඩසටහන වසර ගණනාවක් පුරාම ඔබත් එක්ක ගෙනෙන්නේ ඔබේ අදහස් තමයි මේ වැඩසටහන ඔස්සේ අපත් එක්ක සහභාගී වෙන සම්පත්දායකින් ඔබ වෙනුවෙන් තමයි මේ තොරතුරු ඉදිරිපත් කරන්නේ. මෙහිදී අපි විවිධ සමිති සමාගම්හි ක්‍රියාකාරීන් ඒ වගේම අධ්‍යක්ෂින් බහුලාය හැකියාවන් නිපුණතාවයන් දක්ෂතාවයන් නැති අය මේ වැඩසටහනෙන් නිරන්තරයෙන්ම අපි හඳුන්වා දී තිබෙනවා. මේ හැම එකකින්ම අපි බලාපොරොත්තු වෙන්නේ ජීවිතයට ලොකු ශක්තියක් පන්නරයක් ලබා දිය හැකි පිරිසක් මේ සමාජයට දායාද කිරීම. ඒ හරහා අපි විවිධ ආබාධ සහිත පුද්ගලයන් මේ වැඩසටහන ඔස්සේ හඳුන්වා දීලා ඔවුන්ට වැඩි ඉඩ කඩක් ලබා දෙමින් ඔවුන්ගේ අත්දැකීම් ඔබගේ ජීවිතයට එක්කසු කරන්නට අපි උත්සාහ කළා. ඔබට මතක ඇති. හිතවතුනි අද දවසේ අපි බලාපොරොත්තු වෙනවා ඔබට හිතකර වූ තවත් කතා බහකට යොමු වන්නට. අපි දන්නවා මේ ආබාධ සහිත තැනැත්තන්ට අද සමාජයේ රැකියාවක් කිරීමේ උවමනාව තිබුණට ඒ උවමනාවට සරිලන ප්‍රතිචාර සමාජය තුලින් ලැබීමේ ඉඩකඩ තවමත් මන්දගාමී ස්වභාවයක් පෙන්වන්නේ. එහෙම නැත්නම් අඩු ගතියක් තමයි අපිට දකින්නට පුළුවන් කමක් ලැබෙන්නේ. මෙන්න මේ නිසා ආබාධ සහිත තැනැත්තන් රැකියාවක් කිරීමට යොමු කර ගැනීමේදී මූලිකවම ඉෂ්ට සිද්ධ කළ යුතු කාරණා කිහිපයක් තිබෙනවා. බන්දව අද ඔබේ අවධානය යොමු කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. මේ සඳහා ඉතාමත්ම වැදගත් සහ අත්දැකීම් සහිත කෙනෙක් මේ කතාබහට එකතු කර ගැනීම අපේ ඉලක්ක සපුරා ගන්නට අපිට ලොකු ශක්තියක් වෙනවා. ඉලක්ක සපුරා ගැනීමේ ඉඩකඩ වැඩි වෙනවා. ඒ නිසා අපි ආරාධනා කළා ලංකා සේවය සම්මේලනයේ තොරතුරු සහ සංනිවේදන සම්පත් මධ්‍යස්ථානයේ ප්‍රධාන නිලධාරිනී සහ CISCO ශ්‍රී ලංකා පරිගණක ජාලකරණ කළමනාකරණ මණ්ඩලයේ විධායක කමිටු සමාජිකාවකට ඇය ඔබ අප හොඳින් හඳුනන මැණික් ගුණරත්න. ආයුබෝවන් මැණික් ඔබට. ආයුබෝවන්. හොඳයි මැණික්, මේ මම කතා කළේ මේ ආබාධ සහිත තැනැත්තන් සමාජගත කිරීම පිළිබඳව අපි නිරන්තරයෙන්ම විවිධ සමිති සමාගම් කණ්ඩායම් එක්කාසු වෙලා කරන කතා බහේදී කියන කතාවක් තමයි. මුන් වහවහ සමාජගත කළ යුතුයි, ඔවුන්ගේ දායකත්වය සමාජ සංවර්ධනයේ උදෙසා රටේ සංවර්ධනයේ උදෙසා ලබා ගත යුතුයි, ඔවුන්ව මේ සමාජයට අපි ඉක්මනින්ම ක්‍රියාකාරී පිරිසක් හැටියට දායක කරගත යුතුයි කියන කාරණේ. ඒ නිසා මං හිතනවා දැන් ඉදිරි කාලයේදී මීට පෙර තිබුණු තත්ත්වයට වඩා සමාජ රටාව වෙනස් වෙමින් පවතින කාලවකවානුවක අවස්ථා ලබා ගැනීම වඩාත් වැඩි වෙලා තිබෙනවා. නමුත් ආබාධ සහිත තැනැත්තන් රැකියාවක් කිරීමට ප්‍රථම ඔවුන්ට ඒ පිළිබඳව ලොකු හැදෑරීමක් කිරීමත් අවශ්‍ය වෙනවා. ලොකු හැදෑරීමක් කියන්නේ මූලිකවම සපුරා ගත යුතු කාරණා කිහිපයකුත් තිබෙනවා. අන්න ඒ සඳහා අද අපේ අවධානය යොමු කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. ආබාධ සහිත තැනැත්තන් රැකියාවක් කිරීමට ප්‍රථම පුහුණු කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. මෙන්න මේ මාතෘකාව ඔස්සේ යන්නටයි අද වැඩසටහනෙන් අපි උත්සාහ කරන්නේ. හොඳයි, ආබාධ සහිත තැනැත්තන්ට රැකියාංශයෙන් ඉහළට යා හැකි කමක් තිබෙනවද? එහෙම නැත්නම් ඉහළට යාමේ උමනාව වුන්ට තිබුණත් ඒ සඳහා ඉඩකඩක් මේ සමාජය තුළ තිබෙනවද? ඇත්තටම කියනවා නම් ඒ සමාජ ආබාධ සහිත තැනැත්තන් ඉහළටම ගිහිලා තියෙනවා. ලෝකයේ ඉතිහාසය ගත්තොත් ලෝකයේ ශ්‍රී ලංකාවේ දැන් ආබාධ සහිත පුද්ගල ගොඩාක් කළමනාකරණ අධ්‍යක්ෂක ආදී තනතුරු දක්වා ඉහළට ගියපු පිරිස් ඉන්නවා. මේට අද එතනට යන්න අපි මාර්ගය සැලසිය යුතුයි. අපේ වටපිටාව සැකසිය යුතුයි. එතකොට ආබාධ සහිත පුද්ගලයන්ට මේ ඉහළ මට්ටමකට යෑමේ හැකියාව තියෙනවා. හොඳයි, දැන් ලාංකික අපිට මේක තරමක් දුරට තාම ඉතාමත්ම ඉහළ මට්ටමක සාකච්ඡාවකට එහෙම නැත්නම් ඉහළ මට්ටමක මාතෘකාවක් කොට ගැනීම ඉඩකඩ තවමත් සකස් වෙමින් තමයි පවතින්නේ. ඒ කියන්නේ ආබාධ සහිත තැනැත්තන්ට අපේ රටේ තිබෙන රැකියා අවස්ථාවන්වල ඉඩකඩ කොයි වගේද කියන කාරණේ. හොඳයි, ඒ සඳහා අපි කළ යුත්තේ කුමක්ද? ඇත්තටම කියනවා නම් මේ ආබාධ සහිත පුද්ගලයන්ගේ ඉස්සෙල්ලාම කුසලතාවයන් වර්ධනය කළ යුතුයි. මෙන්න මේ කුසල ස්කිල්ස් කියන ඒවා හරි වැදගත් වෙනවා. මොකද රැකියාවක් කිරීමට අවශ්‍ය වෙන්නේ මේ කුසලතාවය. කුසලතාවයන් අවශ්‍ය නම් මොකද අපිට සාමාන්‍ය පෙළ, උසස් පෙළ, විශ්වවිද්‍යාල අධ්‍යාපනය ඒවා ලැබුවාම අපිට එනවා දැනුම, එනවා අපිට අර ඇකඩමික් ක්වොලිෆිකේෂන්ස් කියන ඒවා එනවා. ඒට අමතරව මේ වෘත්තීය සුදුසුකම්
කුසලතාවයන් වැඩි දියුණු කිරීම අවශ්‍ය වෙනවා රැකියාවක් කිරීම. ඒ වගේම සේවා යෝජකයන්ගේ දැනුවත් වීමත් අවශ්‍යයි. ඔවුන් ආබාසහිත පුද්ගලයන් රැකියාවට ගන්න පෙළඹෙන්නේ නැත්නම් අන්න එතන ප්‍රශ්නයක් තියෙනවා. අන්න මේ ක්‍රියාව සඳහා ලංකා සේව සම්මේලනයේ වශයෙන් අපි ඉතාමත් මැදිහත් වෙලා ඒ පිළිබඳ වැඩ කරනවා. ඒ වගේම මේ රීසනබල් අකමඩේෂන් කියන අපි ආබාසහිත පුද්ගලයෙකු රැකියාවට ගන්න සුළු වෙනස්කමක් කළ යුතුයි ආයතනයක් වශයෙන්. උදාහරණයක් වශයෙන් දුෂ්‍යාබාසහිත පුද්ගලයෙකු රැකියාවට ගන්නවා නම් ඒ කියන්නේ විදායක ශ්‍රේණියේ රැකියාවකට ගන්නවා නම් අපිට පරිගණක භාවිතා කිරීමේදී අර විශේෂිත වූ මුදුකාංගයක් තියෙනවා. ඒක ලබා දෙන්න පුළුවන්. එතකොට අනිත් පුද්ගලයන් වගේ එකට ඒ තනත්තාටත් වැඩ කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම රෝදු පුටු භාවිතා කරන්න ගත්තොත් පොඩි රෑම්ප් එකක් වගේ හදලා ප්‍රවේශ පහසුකම්ක් හදලා දෙන්න පුළුවන්. අනේ ඒවා තමයි ඒවා අවශ්‍ය වෙනවා. ඒ වගේම මේ ප්‍රවේශ පහසුකම් කියන එක ඉතාමත් වැදගත් වෙනවා. ගුඩනැගිලි තුඩට ප්‍රවේශ වීමේ හැකියාව. ඒ වගේම අපි දියුණු කරන්න ඕන මම ගොඩක් කලාවට කියන මේ best practices කියනවා. අපි ආයතනයේ වශයෙන් ආයතන වශයෙන් ආබාසහිත පුද්ගලයන් වෙනුවෙන් වැඩ කරලා ඒගොල්ලෝ තෝරාගත්ත ඉතාමත් සාර්ථක වැඩසටහන් තියෙනවා. අන්න ඒවා ගැන අනිත් කට්ටියත් දැනුවත් කිරීම අවශ්‍ය වෙනවා. අන්න ඒක නිසා මේ වගේ අංශවලින් අපි වටපිටාව අපේ පරිසරය ඒ හැඩ ගැසුවොත් මම හිතනවා ආබාසහිත පුද්ගලයන්ට රැකියාවක් කිරීමට ලේසි වෙනවා. හොඳයි. දැන් ඔබ කතා කළා මේ වෘත්තීය පුහුණුව අධ්‍යාපන මට්ටම වගේ කාරණා. අපි ගත්තොත් අධ්‍යාපන මට්ටම ඉහළ දැමීමට නම් කොයි ආකාරයෙන්ද කටයුතු කළ යුතුද? අධ්‍යාපන මට්ටම දියුණු කරන්න අනේක තමයි වැදගත් වෙන්නේ. මොකද ආබාසහිත පුද්ගලයා අවශ්‍ය වෙනවා පාසල් යවන්න. මොකද ගොඩක් වෙලාවට මේ නිවස තුල ආබාසහිත දරුවන් නිවස වලට තියා නිසි වයසේදී පාසල් නොයන ප්‍රවණතාවයක් තියෙනවා. ඒක නිසා අධ්‍යාපනය ලබා දෙන්න ඕන. අධ්‍යාපනය ලබා දෙන්න ඒ වගේම අධ්‍යාපන ඉදිරියට කරගෙන යන්න ආධාරක උපකරණ උදාහරණයක් වශයෙන් දෘශ්‍යාබාධසහිත පුද්ගලයන්ට බ්‍රේල් ලියන උපකරණ, බ්‍රේල් පොත්පත්, ඒ වගේම ප්‍රවේශ පහසුකම්, ඊළඟට සංඥා භාෂාව, අශ්‍රව්‍යාබාධ සහිත පුද්ගලයන්ට සංඥා භාෂා පහසුකම් ඒවා ලබා දෙන්න ඕන. පාසලෙන් එතනින් පිට වුණාට පස්සේ මේ වෘත්තීය පුහුණුව කියන එකත් වැදගත්. මොකද රැකියාව කිරීමට වෘත්තීය පුහුණුව වැදගත් වෙනවා. ලංකාව තුළ තිබෙනා වූ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානවලට ආබාධ සහිත පුද්ගලයන් ඇතුළත් කිරීම තමයි කළ යුත්තේ. අනේ ඒක ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම මේ වෘත්තීය පුහුණුව ලබා දෙනකොට වෙළඳපොළට සරිලන වෘත්තීය පුහුණුව ලබා දීම වැදගත් වෙනවා. හොඳ මේ වෘත්තීය පුහුණුව ලබා දිය හැකි කොයි ආකාරයෙන්ද? වෙළඳපොළට සරිලන වෘත්තීය පුහුණුවක් ලබා දෙනවා. ඒ වගේම දැන් ලංකා සේව සම්මේලනය ගත ආබාධ සහිත තැනැත්තන් සඳහා උතුරුතුරු සහ සංනිවේදන මධ්‍යස්ථානයේ මේ අවශ්‍ය පරිගණක තාක්ෂණය, මුදු කුසලතා, මේ soft skills කියන ඒවා, ඒ වගේම ජාත්‍යන්තර වශයෙන් වෙලිගත් සහතික සහිත පරිගණක පාඨමාලා තුන. මොකද හැමදාම එකම තැන නෙවෙයි. දැන් මේගලන්ට මේ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් පුහුණු වීම දුන්නහම ඔවුන්ට ලංකාව තුලත් සහ එහෙම නැත්නම් දිවයින පිටව හෝ ඒ රැකියාව කිරීමේ අවස්ථාවක් ලබා දෙන්න. මොකද අපි තාක්ෂණයත් එක්ක ඉස්සරහට යා යුතුමයි. ඔව්, මේ තාක්ෂණය පිළිබඳව කතා බහ කරද්දී තාක්ෂණීය භාවිතාවන්නේ බොහෝ වෙලාවට ජාත්‍යන්තර භාෂාව. එහෙම නැත්නම් ඉංග්‍රීසි. රැකියාව කිරීම සඳහා මේ ඉංග්‍රීසි භාෂාවේ තිබෙන වැදගත්කම කොයි වගේද මේ කාරණාවත් එක්ක බලද්දී? තාමත් වැදගත්. මොකද පෞද්ගලික අංශයේ රැකියාවක් කරනවා නම් මේ ඉංග්‍රීසි භාෂාව කියන එක ඉතාමත් වැදගත් වෙනවා. අපි ලංකා සේව සම්මේලනයේ ගත්තත් අපේ පරිගණක පුහුණුත් එක්කම අපි මේ ඉංග්‍රීසි භාෂාවත් ඔවුන්ට ලබා දෙනවා. මොකද ඒක ඇත්තටම වැදගත්. කතා කිරීමේ වැදගත්කම තියෙනවා. ලියන්න විතරක් නෙවෙයි කතා කිරීමේ හැකියාව තියෙන්න ඕන. ඒක ඇත්තටම කුඩා රැකියාව ඉඳන් ගත්තා අපි දුරකථන ක්‍රියාකාර කෙනෙක් ගත්තත් ඔවුන්ටත් අවශ්‍ය වෙන්නේ මේ ඉංග්‍රීසි භාෂාව හැසිරීම ඉතාමත් වැදගත් වෙනවා. ඒක නිසා විශාල පරිශ්‍රමයක් දාලා විශාල වියදමක් දාලා මේ ලංකා සේව සම්මේලනයේ තොරතුරු සහ සංනිවේදන සම්පත් මධ්‍යස්ථානයේ ආබාසහිත පුද්ගලයන් සඳහා ඉංග්‍රීසි පුහුණු වැඩසටහන් කරනවා. මේක ලංකාව තුළ ගොඩක් වෙලාවට ඔන්ලයින් ට්‍රේනින්ග්ස් තියෙනවා. අන්තර්ජාලය හරහා වෙනත් පුද්ගලයන් සම්බන්ධ කරගෙන මේ ඉංග්‍රීසි භාෂාව දිනු කරන්න අපි සෑහෙන උත්සවයක් ගන්නවා. හොඳයි. දැන් මැනික්ගේ කතා බහේදී මතුණු එක වචනයක් තමයි මේ මෘදු කුසලතා කියන වචනය.
මොකද මේ මෘදු කුසලතා ප්‍රවර්ධනය කියන්නේ? ඇත්තට මෘදු ආයතන තුළ රැකියාව කිරීමේදී මේ මෘදු කුසලතා අවශ්‍ය වෙනවා. තමන්ට ඒක කියන්නේ ආයතන තුළ ටීම් වර්ක් කණ්ඩායමක් ලෙස වැඩ කරන්න, ඒ වගේම වෙලාවට වැඩ කරන්න, ඒ වගේම අනිත් කට්ටියත් උනන්දු කරගෙන වැඩ කරන්න, ඒ වගේම තමන් අර තමන් තමන්ගේ වැඩේ හොඳ ඉනිෂියේටිව් එකක් අරගෙන කරන්න පුරුදු වුණොත් තමයි දැන් ගොඩක් වෙලාවට සමහර පුරුදු වෙලා තියෙන කරන්න කිව්වොත් තමයි කරන්නේ. එහෙම නෙමෙයි ඊට වඩා ඒ රාමුවෙන් පිටතට යන පිටතට ගිහිලා ඒ අවශ්‍ය දේවල් කරලා නවීන විදියට අලුත් ක්‍රමයකට හිතලා අනේ දේවල් කරන්න ඒ කුසලතාවයන් දිනු කරන්න සම්නිවේදන ක්‍රම දිනු කරන්න මේක ගොඩාක් අංශ තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් දිනු කරන එක තමයි මේකත් මේ ආයතනය තුලින් කරනවා. හොඳයි රැකියාවකට අයදුම් කිරීමට පෙර මේ සියලු සුදුසුකම් සපුරා ගත්තයින් පස්සේ රැකියාවකට අයදුම් කිරීමට පෙර විශේෂයෙන්ම කළ යුතු වන්නේ කුමක්ද? අන්න ඕක තමයි ඊටමයි වැදගත් වෙන්නේ. මොකද ආයතනයකට අපි අයදුම් කරනකොට ආබාධසහිත පුද්ගල රැකියා අපේක්ෂකයා ආයතනයත් එක්ක ගැටෙන පළවෙනිම ලියවිල්ල තමයි තමන්ගේ අර CV එක කියන එක, බයෝ ඩේටා එක, කරිකියුලම් විටා එක, ඔය නොයෙකුත් නම් වලින් හඳුන්වන මේ ආයදුම් පත්‍රය කියන එක. දැන් ගොඩාක් දෙනා පුරුදු වෙලා තියෙනවා අර පරණ ක්‍රමයට නම ගම ලිපිනේ ඔහොම ලියලා ආයදුම් කරන්න. එහෙම නෙමෙයි විශේෂයෙන්ම පෞද්ගලික අංශයෙන් ඒ අලුත් ක්‍රමයකට කුසලතාවයන් ඉස්මතු වෙන විදියට ඒ ආයදුම්පත් සකස් කිරීම වැදගත් වෙනවා. ඒ ආයදුම්පත් සකස් කරලා යවන්න ඕන. ඊට පස්සේ අවශ්‍ය වෙනවා ඊළඟට තමයි සම්මුඛ පරීක්ෂණය. දැන් ගොඩාක් දෙනා මේ සම්මුඛ පරීක්ෂණයෙන් අසමත් වෙනවා. ඇයි ඒ? හරියට සම්මුඛ පරීක්ෂණයට පෙනී හිටින දන්නේ අහන ප්‍රශ්න වලට දෙන උත්තර, ඒවා තමන් ඒකට අඳින පළඳින කතා බහ කරන හැමදේම වැදගත් වෙනවා සම්මුඛ පරීක්ෂණයේදී. අනුගුණ කිරීම තමයි මෙම ආයතන ලංකා සේවයේ සම්මේලනයේ මෙම සම්පත් මධ්‍යස්ථාන වලින් අපි කරනවා. අපි වෙනත් ආයතන වලට යවනවා මේ සම්මුඛ පරීක්ෂණ පුහුණු කරන්න. එතකොට අපි දන්නවා අපි සේවා යෝජකයන්ගෙන් කියනවා ෆීඩ්බැක් එකක් ගන්නවා මේ පුද්ගලයා කරපු වැරදි මොනවද. එතකොට අපි ආබාධසහිත පුද්ගලයන්ගෙන් ගන්නවා සේවා යෝජකයා ඔබගෙන් ප්‍රශ්න අහනකොට ඔබගේ ආබාධ තත්ත්වය අනුව ඔවුන් කර වැරදි මොනවද. මේ අනුව අපි සංසන්දනය කරලා ඊළඟ සම්මුඛ පරීක්ෂණයකට යන්න කලින් හොඳ පුහුණු වීමක් ලබා දෙනවා. ඒ වගේම තවත් අපි කරන දෙයක් තමයි on the job training කියන එක. ගොඩක් වෙලාවට රැකියාවක් කරන්න සමහර වෙලාවට හිතුවට සේවා යෝජකයාත් සමහර වෙලාවට හිතනවා පුළුවන් ද මේ පුද්ගලයාට කරන්න කියලා. එතකොට අර රැකියාව තුල මාස 3ක් හෝ 6ක් වෙන්න පුළුවන්. ඒ කාලය තුල පුහුණු කාලයක් දීලා ඊට පස්සේ තමන් මෙම ක්‍රියාව රැකියාව මෙම දේවල් කරන්න සුදුසු නම් ඊළඟට රැකියාවට යොමු කරන්න පුළුවන්. ඒ වගේ වැඩසටහන් ගණනාවක් තියෙනවා. අපි නිකම්ම ආයදුම් කරලා රැකියාවකට ගන්න ලේසි යන්න ලේසි නෑ. තමනුත් අභාසහිත පුද්ගලයනොත් ඒ පිළිබඳ තමන්ගේ කුසලතාවයන් දිනු කිරීම වැදගත් වෙනවා. හොඳයි, දැන් මේ සේවා යෝජකයන්ගේ පැත්තෙන් ගත්තොත් අපි සේවා යෝජකයන් සම්බන්ධයෙන් කතා කළොත් ඔබ කොයි ආකාරයෙන්ද මේ සේවා යෝජකයන් දැනුවත් කරන්න මේ කාරණාව සම්බන්ධව? සේවා යෝජකයන් ඉස්සලාම මේ අර disability ethics කියන එක. ඒ කියන්නේ ආබාධසහිත පුද්ගලයන් අපි හසුරුවන්නේ කොහොමද? විෂාබාධසහිත පුද්ගලයෙකුට කතා කරන විදිය ඉඳන්ම ඔවුන් අල්ලන් යන, ඒ වගේම සියලු ආබාධසහිත අපි කරනවා. ඒක ඒ වැඩසටහන වෙනම යනවා. ඊළඟට මේ ප්‍රවේශ පහසුකම් accessibility කියන එක ආබාධසහිත පුද්ගලයන්ගේ ප්‍රවේශ පහසුකම් පිළිබඳ සේවා යෝජකයන් දැනුවත් කිරීමේ වැඩසටහන වෙනම යනවා. ඊළඟට අපි කරනවා ගොඩක් වෙලාවට සමාජය කමියුනිටි එක, ඒ සමාජය ගෙන්නලා මේ ආබාධසහිත පුද්ගලයන්ට රැකියාව දෙන්නේ කොහොමද, ඔවුන්ට තිබෙන නීති රීති මොනවද, මේ පැත්තෙන් එහෙම දැනුවත් කිරීම වෙනම කරනවා. ඒ වගේම තව අර ගොඩක් වෙලාවට කිව්ව on the job training කියන එක, පුහුණු යම් කිසි පුහුණු කාලයක් දීලා පරීක්ෂා කරලා මේ පුද්ගලයා එම රැකියාවට සුදුසු නම් ඔවුන්ව එම රැකියාවල් වලට දමන්න පුළුවන්. ඉතින් ඒක නිසා සේවා යෝජකයන් දැනුවත් කිරීමත් ඉතාමත් වැදගත් වෙනවා. මොකද ලංකා සේවයේ සම්මේලනයේ ගත්තත් අපිට තියෙන සමාජික ආයතන 640කට අධික ප්‍රමාණයක්. මේ ආයතන 640ක අධික ප්‍රමාණයේ සේවය කරන සේවක පිරිස ඇවිල්ලා 880,000කට වැඩි පිරිසක් අපි ආවරණය කරනවා. ඉතින් ඒක නිසා සේවා යෝජකයන් දැනුවත් කිරීම මේ ලංකා සේවයේ සම්මේලනයේ මගේ නිරන්තරයෙන්ම නිරතුරුවම අපි සිදු කරමින් පවතිනවා. හොඳයි, මේ ආබාධ සහිත තැනැත්තන් එක්ක ගනුදෙනු කරන සමාජය අපි බොහෝ වෙලාවට උත්සාහ කරන්නේ සමාජයෙන් ඈත් වෙලා ඉන්න අයට යම්කිසි
ඇත්තටම අපි දැන් ඔය පවුල් වල තියෙන පුද්ගලයන් දැනුවත් කිරීමේදී අපි යොදා ගන්නවා ඇත්තටම රැකියාවක් නොකරන ආබාධිත පුද්ගලයන්ගේ දෙමව්පියන් සහ රැකියාවක් කරන ආබාධිත පුද්ගලයන්ගේ දෙමව්පියන් මොකද රැකියාවක් කරන ආබාධිත පුද්ගලයන්ගේ දෙමව්පියන් ඔවුන්ගේ සාර්ථක කතාඳමෙන් දරුවා රැකියාවක් කිරීම නිසා පවුලට ලැබිලා තියෙන වාසි ඒව ගැන ඔවුන් කතා කරනවා එතකොට ඉබේම අර ආබාධ රැකියාවක් නොකරන ආබාධිත පුද්ගල අපි ඔවුන්ට වැඩසටහන අවසානයේ දෙනවා මේ යම් කිසි ක්‍රියාකාරකම ප්ලෙජ් එකක් කියන එක ඒකේ තියෙනවා යම් කිසි එකෙන් නම් 10ට ගත්තොත් තමන් අදාළ කාලය තුල මේ 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 ඉගෙනගත්ත දේවලින් අඩු ආබාධිත පුද්ගලයන් වෙනුවෙන් එකක් හරි කරන්න ඔවුන් ප්‍රතිඥාවක් දෙනවා. එතකොට ඒවා ඒ කාලය තුල ඇත්තටම අපි ඔවුන් දිරිගන්නන්න කරන්න මේ කාලය තුල ඒ වැඩියෙන්ම කරපු කෙනා හොයලා අර ඩිසබිලිටි චැම්පියන්ස්ලා කියලා තෝරලා ඒ කියන්නේ මොවුන් තමයි වැඩියෙන්ම කරලා තියෙන්නේ. ඉතින් එතකොට උන්ට යම් කිසි ප්‍රශංසා කිරීමක් අවෝඩ් එකක් වගේ එකක් දීලා එතකොට මේවා ආයතන තුලත් කරන්න පුළුවන් සමාජය තුලත් කරන්න පුළුවන්. එතකොට ඔවුන් තවත් දිරිගන්න වෙනවා. ඉතින් අනේ ඒ වගේ මේක නිකම්ම එක දවසක වැඩමුළුවක් කරලා ඉවර කරන්නේ නැහැ. අපි ඒක ඉදිරියටත් ගෙනියනවා. ඔව්. නිරන්තරයෙන්ම දිනපතා අලුත් වෙන ක්‍රමවේද සොයා යන උත්සාහයක් තමයි මේ කතා බහේදී ඉස්මතු වන්නේ විශේෂයෙන්ම ඔබ ජාත්‍යන්තරයේ පවා විවිධ ක්‍රියාකාරකම්හි නියලී සිටින සමාජිකාවක් හැටියට මේ තත්ත්වයන් බොහෝ සෙයින්ම ග්‍රහණය කොටගෙන ඇති අපිට මේ කියන්න පුළුවන් ද එතකොට මැනික් දැන් ජාත්‍යන්තරයෙන් ලබාගත් මේ දැනුමත් එක්ක බලද්දී දැන් ඔබ මේ කියන ක්‍රියාකාරකම් මේ වන විට යම් යම් සැසිවාරවලදී මුණගැසෙන අයත් එක්ක කතා බහ යෙදෙන අවස්ථාවේදී මෙවැනි දේවල් ඒ රටවල් තුල ක්‍රියාත්මක වෙන බවට වුන් කියනවද දැන් මේ මේ අලුත් ක්‍රමවේද මේ අපේ රටේ නම් කතා කරන්නේ අලුත් අදහස් හැටියට මේ ඒ රටවල් වල සාර්ථක ප්‍රතිඵලත් පත් කරගෙන තිබෙනවද ගොඩක් රටවල් වල අත්පත් කරගෙන තියෙන ඇත්තටම ජාත්‍යන්තර වශයෙන් ගිහිල්ලා ඒ දාගන්න දැනුම
තමයි මම ඉස්සලත් කිව්වේ මේ best practices කියනවා. ඒ වෙන වෙන රටවල් වෙන්න පුළුවන් ලංකාව තුල වෙන්න පුළුවන්. ඔවුන් ක්‍රියාත්මක කරලා සාර්ථක වෙච්ච දේවල් අදහස් අපි අපිට අපේ සමාජයට අපේ පරිසරයට ආදාළ වෙන විදියට ඒවයි පොඩි පොඩි වෙනස්කම් අපිට කරන්න වෙනවා. කෙලින්ම බටහිරෙන් ගේන දේවල් එකපාරටම අපිට මෙහි ක්‍රියාත්මක කරන්න බෑ. වෙනස් වීම වලට යටත්ව අපි ඒ කරන වැඩසටහන් අපි දිනන. ඇත්තටම මම ඉස්සලා ගොඩක් වෙලාවට කියන්නේ මේ අයිතිවාසිකම් පදනම් කරගත්ත සමාජයක් තමයි අපි බිහි කරන්න ඕන. ආබාසයිත පුද්ගලයනොත් ඔබත් හිතන්න එපා අපිට අනිත් සියලු දෙනාම අසියලු දේ අපිට ළඟා කර දෙන්න ඕන කියන එක. එහෙම නැහැ. අපි ඒ වෙනුවෙන් ඉස්සරහට යන්න ඕන. සමාජය වශයෙන් ඔබ කළ යුත්තේ මේ ආබාසයිත පුද්ගලයන්ට ඉදිරියට යන්න මිත්‍රශීලී පරිසරයක ප්‍රවේශ පහසුකම් වෙන්න පුළුවන්. ආකල්පමය වශයෙන් පුළුවන්. මෙන්න මේක ඉතාමත් වැදගත්. මේ ආකල්ප වෙනස් කරන එක ආකල්ප වශයෙන් වැදගත් වෙන්න පුළුවන්. අනේ ඒව දියුණු කරලා අපිට සියලු දෙනාට මිත්‍රශීලී පරිසරයක් සාධන එක. හොඳයි. එහෙමනම් අපි අද කතා බහ මෙතනින් හමාර කරන්නට බලාපොරොත්තු වෙනවා. ලංකා සේවි සම්මේලනයේ තොරතුරු සහ සංවේදනය සම්පත් මධ්‍යස්ථානයේ ප්‍රධාන නිලධාරිනී සහ CISCO ශ්‍රී ලංකා පරිගණක ජාලකරණ කළමනාකරණ මණ්ඩලයේ විධායක කමිටු සාමාජිකා මැණික් ගුණරත්න අපේ හිතවතියට අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. අද දවසේ මේ වැඩසටහනට දැක් වූ දායකත්වයේ පිළිබඳව ඔබට බොහොම ස්තුතියි. යලි දවසක මෙවැනි කාරණා පිළිබඳව යලි යලිත් සිතා බලමින් ක්‍රියාත්මක වීමට ඉඩකඩ ඇතිවන මට්ටමේ කතා බහකට ඔබට ආරාධනා කරනවා අපත් එක්ක එකතු වන්නටය කියලා. එසේනම් ඔබට අද සමුදිනවා. බොහොම ස්තුතියි අද වැඩසටහනට සහභාගී වීම පිළිබඳව. ආරාධනය කිරීම පිළිබඳ සුජීව මානගේ මහත්මයාටත් ස්වදේශීය සේවයටත් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවටත් මම බිහිවින් ස්තුතිවන්ත වෙනවා. ආබාධ සහිත පුද්ගලයන්ුන් අප සියලු දෙනාමත් ආබාධ රහිත ඔබ සියලු දෙනාමත් අපි එකතු වෙලා එක ගමනක් යමු. ස්තුතියි. බොහොම ස්තුතියි. අද වැඩසටහන පටිගත කළේ මලින්ත දේශප්‍රිය නිෂ්පාදින කොට ඉදිරිපත් කළ මා සුජීව මානගේ. කාසිවලට ගන්නත් බෑ කාසිවලට දෙන්නත් බෑ මනුස්සකම මිනිස්සුනේ. වාසිවාසි ඇති අය ළඟ බොහොම හිඟයි ගන්නට නෑ මනුස්සකම මිනිස්සුනේ. කාසිවලට ගන්නත් බෑ කාසිවලට දෙන්නත් බෑ මනුස්සකම මිනිස්සුනේ. කාසිවාසි ඇති අය ළඟ බොහොම හිඟයි ගන්නට නෑ මනුස්සකම මිනිස්සුනේ. ළඟට ගිහින් අඬන්නේ පාමල් ඉල්ලා මරු කතරක් මැදට ගිහින් අඬන්නේ පාදිය ඉල්ලා මරු කතරක් මැදට ගිහින් අඬන්නේ පාදිය ඉල්ලා. කාසිවලට ගන්නත් බෑ කාසිවලට දෙන්නත් බෑ මනුස්සකම මිනිස්සුනේ. කාසිවාසි ඇති අය ළඟ බොහොම හිඟයි ගන්නට නෑ මනුස්සකම මිනිස්සුනේ. කාසිවලට ගන්නත් බෑ කාසිවලට දෙන්නත් බෑ මනුස්සකම මිනිස්සුනේ. කාසිවාසි ඇති අය ළඟ කොහොම හිඟයි
කම